මේවනවිට සියලු වාර්තා බිඳඳමින් සියලු රේටින් බරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිෂන් ටලිවකිය දැන් ඇත්තටම ලංකාවට මොකුද වුණේ කියලා මහප්‍රාණ ආර්ථක විශ්ලේෂණ නැතිව සර්ලබ තේරුන්ගන්ටම අවශ්‍යයි. එතකොට තමයි ඇත්තටම මේ රට මෙහෙම හිංාකන්්ට වනේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අද ෙලිවෙකය උත්සාහ කරන්නේ ආන්න ඒ ගැන සරලව කතා කරන්නයි. අප අද මේ වැටී තිබෙන ආර්ථිකර්බුදයට බලපාන ප්‍රධානතම සාධක දෙක කුමක්ද එකක් තමයි දශක ගණනාවක් පුරා රජය ආදායමට වඩා වියදම් කිරීම. ඒ තමයි එක. රජය ආදායමට වඩා වියදම් කිරීම. දෙක තමයි වේදම් කරන්න ඕනේ නැතිදේට වියදම් කිරීම. එහෙමත් නැතිනම් දූෂණය සහ නාස්තිය සර්ලසිංහලෙන්ම කියනවා. දැන් විසඳුව මොකක් ලෙසද මේ ආ්ඩු විතරක්න මේ ඔය කොයි ආණ්ඩුවාවත් දකින්නේ එක ණය ගැනීම දෙක බද්දු ගැසීම නේද දැන් බලමු විස්සයි විසයක වසරේ රජයේ ආදායම කොපමනද කියලා රජය ආදායම රුපියල් බිලියන එක් දාස් හාරසිය පනස් හතයි. ආදායම හරි சைයි விසයගේ රජයේ වියදම කියது කියලදන්නවද. රුපල් බලියන තුந்தා ස්පන්සිිය තිස් හයි. දැන් பேෙනවද අය සහ වැය අතර පර්තයනේද වියදම රුපියල් බලියන තුந்தා ස්පන්සිිය තිස් හතිෙන් අඩුකරපුහම ආදායම රුපියල් බියන එ දා සාරසිය පනස් හ ඇතකොට තீர்නෝද වෙන සැනේද? ඒගැන අපි සෑමවර්ෂයක් මේකැන් විස්සයි විසයක විතරක් අපි රුපියල් බිලියන දෙදස් අසුවක් නයයි. රුපියල් බිලියන දෙදස් අසුවක් නෑයි. දැන් මේ රුපියල් බිලියන දෙදස් අසුව පියවගන්න පායයිනේද. ලොකු නයක්න ලැබෙන ගානට වඩා වියදම් කරන්න නම් මොකද කරන්න වෙන්නේ එක්ො හොරකන් කරන්න වෙනවා ලෝකෙොහෙන්හරිහෙමනත් අයගන්න වෙනවා නේද. ලෝකෙෙන් හොරකන් කරන්නට බෑනි ඒනිසා මොකද වෙන්නේ ණයගන්නවා. මෙහෙදී දෙෙස් විදෙස්. ැමතැකිින්ම්ම නයගන්න නයගන්න කොහොමද පොලියට නෙනේද. එතකොට එහෙම ගත්ත නයවලට ඔය විස්්සයි විසියකේද? ගෙවන්න තියෙන පොලිය විත රහං පොලිය විත රක්හොදේ රුපියල් බිලියන එක්දා සතලි සටක් කොහොමද ගාන.ලා? දැම් පේනවද තත්වේ නේද. එතකොට අපේ රජයේ විශ්සයි විසිියකේදී. රජයේ ආදායම රුපියාල් බිලියෙන්න එක්දා සාරසිය පන සතයි නේද? ගත්ත නයවල පොල්ිය විතරක්්‍යවන්න තියෙනවා රුපියල් බිලියන එක්දා සතලි සට. කොහමද නායඋගල නේද. අපිහිරවෙලා ඉන්නනේ දැම් මේ නය පියවගන්න තවදුරටත් හවිදේශ රටවලින් සල්ලි ඉල්ලන්න බැරි තැනට ඇවිල්ලා. එකනෙ නායගන්න බැරිතැනට ඇවිල්ලන්නේෙ නේද. ඒවගේ මයි දේශීව එකනෙ රට්ට ඇතුලේෙන් තවතවත් නායගන්න බෑ. මොකද හේතුව රට්ට ඇතුළෙන් නායගන්න පුළුවන් හැම්ම තැනකින්ම නාය අරන්තියෙන්නේ. දේශියව හෝ නෑගන්ට බෑ ගත් අත් ගෙවාගන්න ආණ්ඩුවට සල්ලිනෑනි නේද රුපියලුත් නෑගෙවාගන්න. දැන් පේනතියෙන් එකම විසඳුම රජයේ ආදායම වැඩිකරගන්නේ එක නේද. ඒ සඳහා මොකද දැන් ආණ්ඩෝ සිදුකරමිණන්නේ බදුූ පිට බදුගහනවා ? මේ බදුමුදල් වලින් සෞඛ්‍යේ. අධ්‍යාපන ඒවගේ මයි ඔය දෙන්න යන සහනආධාර ආදියනේද. ඒවා දෙන බව ආණ්ඩුව කියනවා. එක ඇත්ත. නමුත් සැබෑවටම, දේශපාලනකන්ගේ සහ රාජ්‍යනිලදහරින්ගේ දෝෂණය සහ වංචාව නතර කරන තාං මොනතරම් අප පිට බදු පිට බදු ගැහවත්න් මේ අපායිෙන් ගොඩ එන්ට බෑ. හරිද කවුරු කොහොම මොනවකිවත්න් අංක එක දෝෂණය සහ නාස්තිය නැතිකිරීම. අපේ රට මොන තරම් දූෂිත රටක්ද කියලා ඔය කෝප් කෝප සහ උවිගණන වාර්තාවලින් හෙළිබෙනවා හරිද සියට හැටක් විතර තමයි ඔය හෙළිදරව් වෙන්නේ. ඇත්තටම කිවොත් එහෙම කෝප කෝප් සහ ඔය විගණන වාර්තාාවලින් හෙළිදරව් වෙන්නේ නැති වංචා දූෂණ ප්‍රමාණය සීයට හතලිහකටත් වැඩි. හරිද ඒක තමයි ඇත්ත කතාව. දැන් බලන්නකෝ මේ සියලු පෞවලින් බේරෙන්න්න බදුගහමින් ඉන්නවවාන නේද. බදුත්වර්ග දෙකක් තියෙනවා ඒ තමයි රිජුබදුු සහ වක්‍ර බදු හරිද එතකොට මේ රිජුබදුු ගහන්නේ ආදායම මත යම් කිසි පුද්ගලය කෝ සමාගමක් ලබන ආදායම මත ඒක හරි පැහැදිලි පේන්ට තියෙනවා නේද ඒකඇන්න යම් පුද්ගලයකුොහෝ සමාගමක ආදායම මත බදුු නියමකිරම් ඒතමයි රිජු බඳදු. එතකොට රජය තමන්ගේ බදු ආදායමෙන් සියට විසි පහක් විතරයි මෙන්න මේ රිජු බදුවලින් උපයගන්නේ හරිද ැන් එතකොට හෙෙනං ඉතුරුවක් කොහෙන්ද ගන්නේ ආං. ඒ ටික ගන්නේ රජේ සීට හැත්තෑාවකට වැඩියෙන් ගන්නේ වක්්‍රබදු ලෙස. එකැනේ ආණ්ඩුව ඇත්තටම අර උපේනවිට ගෙවීමේ හැකියාව මත නෙමෙයි වැඩිම ආදායමක් සොයාගන්නේ. උපයනවිට ගෙවීමේ හැකියාව මත නෙමෙයි. හරිද වක්්‍රබදුවලින්. කෝමද ගහන්නේ ඔන්න බලමුකු දැම් මහාදානපතියත් ඒවගේම පාරේ සිංගමන් යදින්නත් එක සමාන කරලා වක්‍රබදු අයකරනවා. සමාන කරලා වකර බදු අයකරන. උදාහරණයක් ලෙස සීනි කිලොවක්කමු සනිි කිලවොට මහා ප්‍රකෝටිපති අගෙවන්නේත් එකම බද්ධ පාරේ සිංගමාන් යදිින් අගවන්නේෙත් එකම බද්ද. අන්න එහෙම ගහන බදුවලින් තමයි රජය තමන්ගේ බදු ආදායමෙන් සියට හැත්තෑාවකට වැඩියෙන් පියවගන්නේ වක්්‍ර බදු. මේක ඇත්තටම මේ බදු මූලධර්මවලටත් පටහැනි දැම් බලමුද මොනුවද බදු මූලධර්ම කියල නේද. එක තමයි ගෙවීමේ හැකියාව මත තමයි බදු අයකරන්නට ඕේ. ගෙවීමේ හැකියාව මත. ඉළඟට එක හා සමාන පුද්ගලින්ට සමාන ලෙස සලකන්න ඕනේ. එකන්නේ අපිහිතමකු ඇමතිගන්නෙත් පඩිය රුපියල් දාහයි කම්කරුවගන්නෙත් දාහයි කෙලොව හෙමනන් දෙන්නටම එක හා සමානව බදුගහන්ට ඕන එක තමයි සමානකම. ඒ ඒ ශේත්‍රවලට අනුව බදු අයකරන්ට බෑ. හරිද එහෙම කරන්න බෑ ඒක වැරදි හරිනි. දැන් වත්මන් ආණ්ඩුව මෙන්න මේ බදු මූලධර්ම කුඩ්ඩු පට්ටං කරමින් ඉන්නවා. විශේෂ ගෝටාබේ රජයගෙන් තමයි පටන්ගත්තේ ගෝටාබේ රජදුන්න බදු සහන තමයි දැන් මේ ආණ්ඩෝ තුළත් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිහිතමූ මේ දුරකතන සමාගමත් තියෙනවා කියලා. එහි ආදායමට අනුව තමයි බද්ධ ගහන්ට ඕනේ. අපිහිතමු කොමි ෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගමකුත් තිබෙනවා කියලා. දැන් මේ සමාගන් දෙකේම ආදායම සමානයි නම් හරිද. සමාගම් දෙකටම ගා නොන එකම බද්ධ ඒ තවයි නිසාධාරණ නමුත් මේ උන්දලා ඒ අයිගේ හිතුහිතු මතයට ඒ ඒ සමාගම්වලට බදු සහන දෙනවා අන්නගේම්. දැ හොඳම උදාහරණය කොළඹ වරාය නගරේ පෝට් සිටිය එක මෙහි සමාගම්වලින් අවුරුදු හත ලිහක් යනකං බදදු ගන්න හැල්ලු හරද අපේ ජීවිත කාලින් භාගයක් ඇත්තටම දැන් කොළඹ වරායනගරය ඇතුළෙ තියෙන සමාගම්වලට අවුරුදු හතලිහක බදු සහන දෙන්න පාර්ලිමේන්තුය අනුමතියවත් ඕනේ නෑ මාරයිනේද. කැබිලෙට් අනුමැතියෙන් විතරක් ඒ වැඩේ කරන්න පුළුවන් ඇත්තටම කොළඹ වරාය නගරෙන් පිට තියෙන සමාගමක් අරගන්නකු කොළඹ වරාය නගරේ සමාගමයි, ඔය පිට තියෙන සමාගමයි දෙකම එකම ආදායම ලබන්නේ නමුත් අර වරාය නගරෙන් පිට තියෙන උන්දා නැත්තං ඒ සමාගම බදුගෙවන්ට අවශ්‍යයි. අරගොල්ලට අවරුදු හතලිහක බදු සහනයක් එකෙන් අපි මැරිලලා ඉළඟ ආත්ම ඉපදෙනකං ඒ සමාගපට බදු සහන මාරයි නේද. උදාහර නැකට අපි මෙහමහිතම කොක් කොළොඹ වරය නගරේ තුළ ඒ කියල කැසිනෝ සමාගමක් තියනවා. අවරුද්ධට බද්ධ කියේද දැන් කැසිනෝ සමාගම්බට, රුපියල් කෝටි පණහයි. හරද! නමුත් මේ වරාය නගරේ ඇතුළේ තියෙන ඒ කියන කැසිනෝ සමාගමට අවුරුදු හතලිහක් ඇනකං. අවුරුද්ධකට රුපියල් කෝටි පණහගානි ෙවන්ට ඕනි නෑ. බදු සහනයක් කම්බේනවා. හරිදි? එතකොට මේ වරාය නගරෙන් පිටත් අපිහිතමකු බී කියලා කැසි නෝශාලාවත් තියෙනවා කියලා ඒගොල්ලෝ අනිවාරයම්ම අවුද්ධකට සැරයක් කෝටි පණහගෙවන්න ඕනේ බද්. හරිද කොහෙද මෙතන තියෙන යුක්තිය මොකද්ද තියන සාධාරණය නේද දැම් පේනවාද මේ බදුු ප්‍රතිපත්තිය මොනතරා නින්දිත කුජීතයකද කියලා මෙතැන තමයි අද හිතාගන්න බැරිවිදිහට මේ අපූරු බදු සහන ක්‍රමේ ක්‍රියාත්මකො වෙන්නේ. අපිට බදු පිට බදු උන්ට අවුරුදු විශෂිපහ හතළිය බදු සහන නේද. ඇත්තටම අපි තවත් නිහඩවම අපේ බදු ගෙවනවද ඒමත් නැත්නම් කට අරිනවාද කියලා අද ටෙලිවැැකිය ඔබෙන් ප්‍රශ්න කරනවා.